Fa of knowledge නාලිකාවට ඔබෝසාධරෙන් පිළිගන්නවා. අදදිනයේදී ලංකාවේ දහිරේවන්තම රජ කෙනෙක වන මානවම්ම නම් රජතුමා පිළිබඳව කතා කිරීමට අප බලාපොත්තු වෙනවා. වීඩියෝ එක හොඳයි කෙළ හිතු නොන් අපව සබස්ක්‍රප් කරන්නත් අමතක කරන්නේ පා. අනුරාධපුර යුගයේදී ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාව පාලනය කළේ මෞරිය හා ලම්භකාරණනම් රජ පෙළපත් වලට අයත් රජවරුණුයි ඇතැම් අවස්ථාවන් වලදී මෙම රජ පෙළපත් දෙක අතර විශාල බලාරගල පැවත තිබෙනවා. මානවම්ම රජුට වසර පනාාකට පෙරාවදිියත් මෙවැනි දේශපාලන බලාරගලයක් නිර්මාණය වෙනවා. එම කාලයේදී මෙම බලාරගල හේතු කොටගෙන රටේ ස්ථාවර පාලනය ගිලිහිී ගිය අතර විශාල ආර්ථික පරිහානියක් ද ඇතිවෙනවා. හරි අපි දැම් මානවම්ම රජතුමා ගැන කතා කරමු. මානවම්ම රජතුමා දෙවන කස්සප රජතුමාගේ පුතෙක්. දෙවන කස්ස පරජු, ක්‍රිස්තුවර්ෂය හයිසිය පණහැදී පමණ බලයට පැමිණ නව වසරක් රටපාලනය කොට කිසියම් රෝගයක් නිසාම්මිය යන විට. මානවම්ම කුමරු ලාබාල දරුවෙක් වූ අතර මෞරය හා ලම්භ කරන පෙළපත් අතර ගැටුම තවතවත් උත්සන්න වෙනවා. එම නිසා මානවම්ම කුමරු අප්‍රසිද්ධ ජීවිතයක් ගත කිරීමට තීරණය කරනවා. එනමුත් එවකට පාලකයා බවට පත්වුණු දෙවන දාටෝපතිස්ස රජු මානවම්ම කුමරු ගැන සෙවිල්ලෙන් සිටිනිසා එම කුමාරයාට දකුණු ඉන්දියාවට පලායාමට සිදුවෙනවා. ඉන්දියාවේ පල්ලවරාජධානයට පලාගිය මානවම්ම කුමරු පළමුුවන නරසිංහවර්මන් රජුට හිතවත්ත සේවය කරනු ලබනවා. මෙසේ මානවම්ම කුමරු තමර් සටන්වලට සායදීම නිසා පළමුුවන නරසිංහ රජු ඔහුගැෙන පැහැදුුණ. එම නිසා පළමුුවන නරසිංහබර්මන් රජු කෘථගන සැලකීමක් වශයෙන්. මානවම්ම කුමරුට හමුදාවක් ලබාදී ශ්‍රී ලංකාව වෙත පිටත් කර හැරිය. මානවම්ම කුමාරයාද ලංකාවට පැමිණ දෙවන දාට ඔපතිශ රජු විරද්ව යුදවවැදනා. නමුත් අවාසනාවකට මෙෙන් මානවම්ම කුමරු දෙවන දාටෝපතිශ්ට විරුද්ධව යුද වැදමින් සිෙටින අතරතුරේදී ඉන්දියාවේ පල්ලවරාජ්‍යයේ, රජ පළමුුණ නරසිංහවමන් රජු රෝගාතුරවෙනවා. මෙම හේතුව නිසා මානවම්ම කුමරු සමඟ මෙරටට පැමිණි පල්ලව සේනාව නැවත ඉන්දියාවට පිටත් වෙනවා. කෙසේ වෙතත් මහාවංශයේ සඳහන් වන්නේ මානවම්ම කුමරු දරුණු ලෙස අසනීපවී ඇති බවට පැතිරගේ කටකතාව කේතුවෙන්, ගේ සේනාව විසිර ගිය බවත් එම හේතුව නිසා ඔහුට නැවත පල්ලවරජධානයට පලායාමට සිදු වූ බවත්ය. මෙසේ මානවම්ම කුමාරයාට තවත් විසි වසරක පමණ කාලයක් පල්ලව රජුට සේවය කිරීමට සිදුවෙනවා. ඉන් පසුව එවකට පල්ලව රජ වූ පළමුවන පරමේෂ්වර වර්මන් රජුගෙන්. නැවතත් සහයක හමුදාවක් ලැබුණු අතර ලංකාවට පැමිණි මානවම්ම කුමරු එවකට ලක්දිව රජ වූ හත්ත දාට එනම් දෙවන දාටෝපතිස්ස රජුට පසුව රජවූ තුන්වන රජුව පරදා. ක්‍රිස්තුවර්ෂය හයසිය අනුව එකේදී සිහසුන අත්පත් කරගන්නවා. රාජ්‍යත්වයට පත්වීමෙන් පසු තවත් වසරතිස් පහක් මෙරට පාලනය කළ මානවම් රජතුමා දීර්ඝ කාලයක් පුරාවට පිරිහි ගොස්තිබූ දේශපාලනිික හා ආර්ථිකතත්ත්වය නැවත සකස්කරමින් රටතුර දේශපාලනික ස්ථාවරත්වයක් ඇතිකිරීමට සමත්වෙනවා එම නිසා රටේ රජකම උරුමවීමේ සාම්ප්‍රදායික පිළිවෙතද. නැවත ස්ථාපිත වෙනවා. එසේම තූපාරාමය ලෝවා මහාපාය වැනි විහෙර විහාර රැසක් ප්‍රතිසංස්කරණය කිරීමටද මෙතුමා පියවර ගන්නවා. මෙසේ තිස්පස් වසරක පාලන කාලයකින් පසු ක්‍රිස්තුවර්ෂ හත්සිය විසි හයේදී. මෙතුමා තම දිවියෙන් සමුගන්නවා. නමුත් මෙතුමාගෙන් පසුව තවත් වසර තුන්සීයක කාලයක්, එතුමාගේ රජ පෙලපතවිසින් ශ්‍රී ලංකාව පාලනය කරනු ලබනවා. අධිෂ්ඨානශීලීව ඉවසිලිවන්තව හා නොපසුබස්නා වීරයෙන් තමා අරමුණුකරායෑමේ ආදර්ශය මානවම්ම රජුගේ ජීවිත කතාව අපට පෙන්වනු ලබනවා. එම නිසා මානවම්ම ලංකාවේ සිටි දෛරයවන්තම රජගෙනෙකු ලෙස සැලකීම එතුමාට ලැබිය යුතු ගෞරවයක්කයා අපසිතනවා. නැවතත් මෙවැනිම වීඩියෝයකගින් හමුුවමු ඔබට සුබදවසක්.